මම ප්‍රශ්න ඇහුවේ රටේ වැදගත්ම පරපුර ජෙන්සී පරපුර. ඒ අයට රට බාරගන්න තියෙන්නේ. ලෝක හැමතැනම කියනවා ජෙන්සී පරපුර සමාජයෙන් පිටස්තරයි කියලා. දිය මස් ගොඩ මස් දඩ මස් රස මොහෙන අයට සන්දඩයන් සෝයාමීට කියනවා ලංකාවේ දේශපාලනයෙන් පිටස්තරයි කියලා. ඇයි පිටස්තර? මොකක්ද හේතුව? මොකක්ද ගන්න පියවර? ජනතා විමුක්ති පෙරමුණෙන් කියනවා අවුරුදු 75ක් මේ රටේ කිසිම දියුණුවක් ඇති වුණේ නැහැ කියලා. ඒ කියන්නේ මේ යෞවන කේන්ද්‍රයේ ඉඳගෙන. ඉතින් මේක කොහොමද මේක 48 තිබුණේ? මම මේක හැදුවේ. යෞවන සමාජ හදලා මේ හැදුවා. ඒගොල්ලෝ ඇස් වහගෙන ඉන්නවද? ඒක පිළිතුරක් නෙමෙයි රට හැදුවේ නෑ කියන්නේ. දැන් පාර්ලිමේන්තුව තියෙනවා. අපි හුඟක් ඒව කරා. නැත්තම් මේ පාසල් තියෙන්නේ. ඒත් අපේ ආර්ථිකය ශක්තිමත් කරේ නෑ. දැන් තියෙන්නේ කොහොමද අපි ආර්ථිකය ශක්තිමත් කරන්න කියලා. විශේෂයෙන්ම තරුණ අය කියන්නේ අපි ඡන්දෙ දුන්න ජෙන්සි 20 පොහොට්ටුවට දුන්න අපේ බලාපොරොත්තු සුන් වුණා කියලා. සමහරු කියන අපි 15 දුන්න යහපාලන ආණ්ඩුවට අපේ බලාපොරොත්තු ඉෂ්ට වුණේ නැහැ. අපි 19 දුන්න 20 දුන්න පොහොට්ටුවට ඒවත් ඉෂ්ට වුණේ නැහැ. අපිට දේශපාලන එපා කියලා. ඒ නිසා දේශපාලන අතරින්ට ඕමනා නැහැ. මේකට ජනත විමුක්ති පෙරමුණෙන් කියන අපි ආණ්ඩුව හිටියේ නැහැ කියලා. කවුද කියන්නේ? මගේ මිත්‍ර හිටපු ඇමති අනුර දිසානායක මැතිතුමා. ආණ්ඩුව හිටපු නැත්තම් හිටපු ඇමතිවරයෙක් වෙන්න බෑනේ. සජිතුත් හිටපු ඇමතිවරයෙක්, මමත් හිටපු ඇමතිවරයෙක්, විජයදාසත් හිටපු ඇමතිවරයෙක්, එතුමත් හිටපු ඇමතිවරයෙක්. අනික් 3 කියන්නේ අපි හැමතිවරු නොවෙයි කියලා. ඉතින් දැන් කියන්නේ හරි මේ අපි ඡන්දෙ දුන්නා, බලාපොරොත්තු නැති වුණා, මේ කඩා වැටුණා, අපි පොලිමේ හිටියා. ඒ නිසා අපි මේකෙන් පිටස්තර වෙනවා. I feel alienated. ඉතින් මං හිතුවා මේ ගැන මං හිත මමත් මේක කියන්න ඕනේ කියලා. මම 2020 පාර්ලිමේන්තු ඡන්දෙදි කිව්වා මේ රටේ ආර්ථිකය අමාරුවෙන් තියෙන්නේ. ඩොලර් බිලියන 3ක් හොයාගත්තේ නැත්තම් ආර්ථික ඉවර වෙනවා කියලා. මොකක්ද උනේ මට ඒක කිව්වට? මමත් පැරදුනා. මගේ පක්ෂෙත් වැටුණා. එක්කෙනෙක්වත් තේරුවේ නැහැ. කොළඹින් මාවත් තේරුවේ නැහැ. පස්සේ මේ චිත් මන්ත්‍රියකට මට එන්න කිව්වා. මං කැමති උනේ නැහැ. කොහොම හරි යටේ අර්බුදයේ තියෙනකොට 2021 අන්තිම කාලේ ආවා. එහෙනම් මමත් හිතන්න ඕනනේ. මමත් පිටස්තර වෙන්න ඕනනේ. මොකද මෙන්දර කවුරුවත් මට ඡන්දෙ දුන්නේ නැහැ. ඒත් මම පිටස්තරුනේ නැහැ. මේ රට බේරා ගන්න ඕන නිසා මම ඒක බාරගත්තා. බාරගත්තේ ඔබට අනාගතයක් දෙන්න. ඉතින් ආර්ථිකය කඩා වැටුණා, ඡන්දයක් පැරදුනා කියලා පිටස්තර වෙන්න හොඳ නැහැ. අපි මෙතෙන්ට එකට එකතු වෙලා මේ ගමන යන්න ඕනේ. ඈත් වුණොත් අපරාධයක්. මොකද තමන්ගේ අනාගතය තමයි තීරණය වෙන්නේ. බොහෝ දෙනෙක්ගේ අනාගතය තමන්ට පළවෙනි අවුරුදු 5ක් හිතලා හදනවද? අවුරුදු 25ක් ගැන හිතලා හදනවද? සමහර අය කිව්ව 2048 ගැන හිතලා වැඩක් නැහැ කියලා. මම ඒක ප්‍රකාශ කරද්දි අනික් අය අපි කියන්නේ 2048 හොයන්න ඕනේ. මෙතන පදරමක් දාන්නේ අනාගතයට. තායිලන්තේ වෙළඳ ආර්ථිකයේ ගියද්දී
දැම්මේ අනාගතය ගැන හිතල. වියට්නාමේ වෙළඳ ආර්ථිකයක් ගියහම දැම්මේ අනාගතය ගැන හිතල. අපි ඒ ගැන හිතනවද? ප්‍රශ්නයක් ඇති වුණොත් කියනවා නෑ ඉතින් මේකට අපි සහනාධාර දෙන්නම් කියලා. ප්‍රශ්නේ විසඳන්නේ නෑ. ඒකයි සිදු වෙලා තියෙන්නේ. ඉතින් මේ ඡන්දය වැදගත්. මේ ඡන්දය වැදගත් නිසා එදා මම මේ ආර්ථිකය ගොඩගත්තේ. දැන් අපිට තීරණය කරන්න තියෙන අපි යන මාර්ගයේ කුමක්ද? අපි අපනායන ආර්ථිකයක් වෙනවද මම කිව් හැටියට? නැත්තම් මේ මට්ටමේ ඉඳගෙන ආපහු ණය අරගෙන තව අවුරුදු 15කින් වැටෙනවද? එච්චරයි තියෙන්නේ. අපි තව අවුරුදුකින් 15කින් වැටෙනවද? තමුන්නාසලා දැන් 25 නම් 40 ආපහු ගෑස් පොලිමේ ඉන්න තියෙනවා. ලයිට් නැතුව ඉන්න තියෙනවා. ඒකයි IMF සංවිධානයක සාකච්ඡා කළා එකඟ වෙලා අපි විශේෂයෙන්ම අපනයන ආර්ථිකයකට යන්න සකස් කළා ආර්ථික පරිවර්තන පනත සම්මත කළා තියෙන්නේ. ඒක ක්‍රියාත්මක කරන්න තමයි මේ වරම අපි ඉල්ලන්නේ. විශේෂයෙන්ම තරුණයන් ගැන මම වචන ස්වල්පයක් කතා කරන්නේ. දැන්ට තියෙන පුළුවන් ශ්‍රී ලංකාවේ අපි සඳහන් කළා තියෙනවා යෝන් වසන්තය කියලා. ඒකේ කරුණු ගණනාවක් තියෙනවා ඩිජිටල් ක්‍රමයේ සියල්ලම ගැන. ඩිජිටල් මාකටිං, ෆ්‍රීලාන්සින් ඔය ඇහුවේ ප්‍රශ්න තියෙනවා. ඒක ඒ විතරක් නෙමෙයි. ඊට වඩා බැලුවේ විශේෂයෙන්ම එක කාරණයක් තියෙනවා. නව පරපුර ජෙන්සි එක කතිකාවක් ඇති කර ගන්න. ජෙන්සි කතිකාව. ජෙන්සි ඩයලොග්. මෙතන කතා කරගන්න. අපි අතර සාකච්ඡා තියෙන්න ඕනේ වැඩිහිටි අපි ජෙන්සි පරපුරයි අතර කොහොමද රටේ ප්‍රශ්න? මොකද්ද ඔබේ අදහස? මොකද්ද අපි කියන්නේ කියලා. ඒක ජාතික මට්ටමේ, පළාත් මට්ටමේ, දිස්ත්‍රික් මට්ටමේ, ප්‍රාදේශීය මට්ටමේ පවත්වන්න ඕනේ. ඒකයි යෝන් කේන්ද්‍ර තියෙනකොට, දිස්ත්‍රික් යෝන් කේන්ද්‍ර තියෙනකොට, පළාත් යෝන් කේන්ද්‍ර තියෙනකොට, පාසල් නායකයින් අරගන්නකොට, එතනින් තමයි මේ සාකච්ඡාවට අපි ආරම්භ කරන්නේ. මේ තවත් තියෙනවා කාරණා මං කියලා. මම ඒ ගැන වැඩි කතා කරන්නට යන්නේ. විශේෂයෙන්ම ඩිජිටල් අලෙවිකරණය, ෆ්‍රීලාන්සින්, ඊ-කොමර්ස්, තරුණයන් කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ, සමාජ මාධ්‍ය පරිහරණය. ලොකුම ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය තත්ත්වේ. මේ ඔක්කොම මෙතේ මම ඒ ගැන කතා කරන්නේ නැහැ දැන්ට. මෙතන තියෙන්නේ ප්‍රධාන එක ජෙන්සි පරපුර සමග කතිකාවක් ආරම්භ කරන්න. එහෙම තීරණ අපි ඊට පස්සේ මේ තරුණ සේවා සභාවට බාර දෙනවා අදහස් අරගෙන කොහොමද මේ කතිකාව සංවිධානය කරන්නට කියලා. ඒකයි වැදගත්ම එක. අපි අතර ඒක තිබෙන්න ඕනේ. අර අපේ ද්‍රවිඩ මහත්මයා කතා කරපු වෙලෙට කිව්වේ වැඩිහිටි අය කියනවා ඔයගොල්ලෝ සුදුසු නෑ කියලා එන්නේ. ඒකත් තියෙනවා, බයක් තියෙනවා ඒ අයගේ. ඉතින් මේ ඔක්කොම කතා කරලා අපි විසඳගන්න තියෙන්නේ